සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න මම තිලින අදේශා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල මුදල් අමාත්‍යාංශය වැඩි කළ මිලටම යලිත් ඉන්ධන මිල ඉහළයයි රථවාහන වැරදි සඳහවන ස්ථානීය දඩ 33ක් ලබන ඉරිදා සිට ඉහළ නැංවේ. විජයකලාගේ ප්‍රකාශය ගැන නීතිපති පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි. හුණුපිටියේ ත්‍රිරෝද රථ රියදුරා ඝාතනය සම්බන්ධයෙන් බිරිඳ සහ අනියම් සැමියා අත්අඩංගුවට. මිල සූත්‍රයට අනුව ලංකා කණිතල සංස්ථාවේ භූමි තෙල් හැර සෙසු සියලු ඉන්ධන මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ඉන්ධන මිල සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්තුරුවේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට ලැබ තිබෙනවා. මේ අතර එහිදී තීරණය කර ඇත්තේ මාසකට වරක් මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීමටයි. ඉන්ධන මිල සූත්‍රයට අනුව පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය පසුගිය 5 වෙනිදා පියවර ගත්තා. ඒ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 8කින්, ඔක්ටේල් 95 රුපියල් 7කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 9කින් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් වශයෙන්. ලංකා IOC සමාගම ඉහළ දැමුව මිල යටතේ ඉන්ධන අලෙවි කරනු ලැබුවද ලංකා කණිජ තෙල් සංස්ථාව ඊට පසු දින සිය ඉන්ධන පිරවුම් හල් හිමියන්ට දැනුම් දුන්නේ අදාළ මිල සංශෝධනය පිළි නොගෙන පැවති මිලටම ඉන්ධන අලෙවි කරන ලෙසයි. ඒ අනුව ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් වන ගැටලුව අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කෙරුණා. එහිදී තීරණය කෙරුණේ ඉන්ධන මිලෙහි වෙනස්කම් සිදු කරන ආකාරය පිළිබඳ සාකච්ඡාව අද පස්වරුවේ පැවැත්වීමටයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවතීම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර, කණිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග, කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇතුළු ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ මිල සූත්‍රයට අනුව ලංකා කණිජ තෙල් සංස්ථාවේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 9කින් ඉහළ දැමීමට මෙම සාකච්ඡාවේදී තීරණය කළ බවයි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7කින් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දැමීමටද මෙහිදී තීරණය වී තිබෙනවා. මේ විශේෂත්වය වන්නේ පසුගිය 5 වනදා මුදල් අමාත්‍යාංශයේ ඉහළ දැමූ ඉන්ධන මිල ගණන් වලටම අද නැවතත් ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් තිබීමයි. කෙසේ වෙතත් සාකච්ඡාව අවසන් වී පිටතට පැමිණි කණිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මාධ්‍ය වෙත අදහස් පළ නොකරම පිටව ගියේ මෙලෙසින්. දැන් වෙනකොට තෙල් මිල 8ක් 10ක් විතර වගේ වැඩි වෙලා තියෙනවා. ඒ තෙල් වැඩි වෙලා තියෙන ගාන අනුව වැඩි කරොත් එහෙම රුපියල් 14ක් විතර වැඩි කරන්න ඕනේ. චර ප්‍රමාණයක් එකපාරට වැඩි කරන්නේ නැතුව ඒක අදියර දෙකකින් වැඩි කරන්න, ඒ වගේ ක්‍රමයකට වැඩි කරන්න. මේ අතර ජාතික ආර්ථික සභාවේ රැස්වීමකට එක් වූ විදුලි බල රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාද ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඒ මිල සූත්‍රය ක්‍රියාත්මක කරන ක්‍රමය ගැනයි මේ පටලැවිල්ල ඇති වෙලා තියෙන්නේ. ඉන්දියාව ගත්තොත් ඇමරිකක්ස ජනපදයේ දවසින් දවස මිල අඩු වෙනවා වැඩි වෙනවා. හොඳම දේ තමයි ජාත්‍යන්තර වෙළඳපොලේ මිලට සාපේක්ෂව දිනපතා හෝ සතිපතා මේ මිල අඩු වැඩි වීම සිද්ධ වෙනවා නම් මේක ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඒ සංස්කෘතියට අපිට හුරු වෙන්න ටික කාලයක් යන එක. මේ අතර ඉන්ධන මිල ඉහළ යාම පිළිබඳ සැලවීමත් සමග ඉන්ධන පිරුහුම් මල් අසල මේ වන විට දිගු පෝලිම් දක්නට ලැබෙන්නේ මෙලෙසයි. එළඹෙන සතියන්තයේ සිට රථවාහන වැරදි සඳහා වන නව ස්ථානීය දඩ මුදල් අය කිරීම ආරම්භ කරන බව රථවාහන පොලිසිය පවසනවා. පොලිසිය සඳහන් කළේ මීට පෙර අධිකරණ හමුවට ඉදිරිපත් කළ වැරදි ඇතුළු නව වැරදි 10ක්ද ස්ථානීය දඩ සඳහා ඇතුළත් කර ඇති බවයි. නව සංශෝධනවලට අනුව මෙතෙක් රුපියල් 20ක් පැවති අවම දඩ මුදල රුපියල් 500 දක්වා ඉහළ නැංවා තිබෙනවා. පසුගිය ජනවාරි මාසයේ නිකුත් කළ ගැසට් නිවේදනයක් වගේ රථවාහන වැරදි සඳහා වන ස්ථානීය දඩ සංශෝධනය කිරුණද ඒවා මෙතෙක් ක්‍රියාත්මක කෙරුණේ නැහැ. ඒ නව දඩ පත්‍රිකා මුද්‍රණය කිරීම ඇතුළු අදාළ පාර්ශ්වවලට ඒ සඳහා සූදානම් වීමට කාලය ලබා දීමේ අරමුණින් මේ වන විට අදාළ කටයුතු අවසන් වී ඇති නිසා එළඹෙන 15 වෙනිදා සිට නව ස්ථානීය දඩ මුදල් අය කිරීම ආරම්භ කරන බව රථවාහන පොලිසිය සඳහන් කළා.
එයනු ආසන පරිභාවිත නොකිරීම ඇතුළු මෙතෙක් අධිකරණය හමුවට ඉදිරිපත් කළ වැරදි 10ක් සඳහාද ස්ථානීය දඩ නියම කෙරෙනවා. නව සංශෝධනය මගින් මෙතෙක් දඩකොලයේ පැවති බලපත්‍ර නොමැතිවරේ පැදවීම, අවුරුදු 18ට අඩු අය රිය පැදවීම, බලපත්‍ර නොමැතිව අයකු සේවයේ යෙදවීම වෙනුවට ඇතුළත් කර ඇත්තේ දහවනය කරන විට රියදුරු බලපත්‍රය රැගෙන යාමට අසමත් වීම යන වරදයි. එයනු රියදුරු බලපත්‍රයක් ලබා නොගෙන රිය දහවනය කරන අයකු ඍජුවම අධිකරණය හමුවට ඉදිරිපත් කෙරෙන අතර බලපත්‍රයක් ලබාගෙන ඒ රැගෙන යාමට අසමත් වූහොත් රුපියල් 1000ක ස්ථානීය දඩයක් නියම කර තිබෙනවා. දඩමුදල් සංශෝධනයේදී ඉන්ධන ගැනීමේදී ගත යුතු ආරක්ෂක විධිවිධාන සහ පසුපසට පැදවීම සඳහා දැනට රුපියල් 20ක් පවතින අවම දඩමුදල ඉහළ දමා ඇත්තේ රුපියල් 500 දක්වායි. රුපියල් 100ක්ව පැවති මාර්ග සංඥාවලට අවනත නොවීමට අදාළ දඩය රුපියල් 1000ක් දක්වා ඉහළ දමා තිබෙනවා. රුපියල් 500ක් වූ මාර්ග රීතිවලට අවනත නොවීම සඳහා දඩය ඉහළ දමා තිබෙන්නේ රුපියල් 2000 දක්වායි. එසේම ආදායම් බලපත්‍රයේ ප්‍රදර්ශනය නොකිරීම, වාහන නැවැත්වීම හා ආරක්ෂිත හිස්සසුම් නොපැළඳීමට අදාළව රුපියල් 500ක් පැවති දඩ මුදල රුපියල් 1000 දක්වා ඉහළ දමා තිබෙනවා. රුපියල් 1000ක් පැවති පොලිස් නිලධාරීන්ගේ විධානවලට අවනත නොවීම හා වේග සීමා යන වැරදිවලට අදාළ දඩ ඉහළ දමා ඇත්තේ පිළිවෙලින් රුපියල් 2000 සහ 3000 දක්වායි. මේ අතර නව ස්ථානීය දඩ මුදල් සංශෝධනයේදී විමෝචන සහතිකයේවත් දුම් සහතිකයේ හෝ යෝග්‍යතා සහතිකයේ වාහනය තබා නොගැනීමට අදාළව රුපියල් 500ක නව දඩ මුදලක් ද හඳුන්වා දී තිබෙනවා. නව දඩමුදල් ගෙවීම සඳහා නව සංශෝධන මගින් ලබා දී ඇති කාලය දින 28ක්. 14ක් ඇතුළතදී ගෙවන්න බැරි වුණොත් තවත් දින 14ක කාලය සඳහා ඒක කිරලා තියෙනවා. පහසුවක් හදලා තියෙනවා. නමුත් ඒ සඳහා කුඩා අතිරේක මුදලකුත් ඒ සඳහා ගෙවන්න සිද්ධ වෙනවා. ඔබතුමාලා මුලින් යෝජනා කරපු 25,000 දැලි මොකද වෙන්නේ? ඔව් ඇත්තටම මේක ආපස්සට ගන්න සිද්ධ වුණේ මේකන මේ පෞද්ගලික බස් හංගම් හිමියන් විරෝධී ප්‍රකාශයක්. ඒ විරෝධය ප්‍රකාශ කිරීම නිසා ජනාධිපතිතුමා මේ පිළිබඳව කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ නිර්දේශ මේ වෙනකොට ලබා දීලා තියෙනවා. ඒ මොනවද ඒ කියලා තියෙන්නේ නිර්දේශ? ඒක කියන්නේ කොහොමද එළිය දෙන්නේ ශරීරව මාතමාරු වෙනවා. දැන් නීතිය ඔයාලානේ වරිත්‍රි දෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා තවමත් 16 කණ්ඩායම නියෝජනය කරන බව එම කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසනවා. ඔහු මෙබව සඳහන් කළේ හිරු ප්‍රවෘත්ති සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්. ජයසිරි ජයසේකර මන්ත්‍රීතුමා ඉන්නවා. තුමා ඔය පහුගිය දවස්වල මේ ප්‍රකාශයක් කරලා තිබ්බේ මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යන්නේ නැහැ කියලා. ඉතින් අපි කාගේවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යන්න එහෙම බලාපොරොත්තුවක් නැහැ. අපිට ඕනකම තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විපක්ෂයට අරගෙන ගිහිල්ලා විපක්ෂයේ ඒකාබද්ධ විපක්ෂයත් එක්ක ඒක සම්බන්ධ කරගන්න. ඒක පක්ෂ නායකත්ව විසින් ගත යුතු තීන්දුවක්. ඒක පිළිබඳව මේ අපේ කැමැත්තක් මිසක් ඒකට කිසි අකමැත්තක් එහෙම නැහැ. මට පළවෙනි රැස්වීමට සහභාගි වෙන්න බැරි වුණා. ඒක සිද්ධ වුණේ මම ඒ වෙනකොට විදේශගත වෙලා හිටපු නිසා. නමුත් අපි විපක්ෂ මන්ත්‍රීවරු හැටියට ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීම වලට අපි සහභාගි වෙනවා. 16 කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාද අද බදුල්ලේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මන්ත්‍රී දයාසිරි ජයසේකර සම්බන්ධයෙන් අදහස් පළ කළා. 16 14ක බැලලා තියෙනවා. මම දන්න විදිහට නම් එහෙම දෙයක් නැහැ. ජයසිරිතුමාට ප්‍රශ්නයක් තිබුණා අපි මහින්ද රාජපක්ෂතුමාගේ නායකත්වයෙන් යුක්ත ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ඉඳ ගැනීම සම්බන්ධයෙන්. නමුත් අපි 10 දෙනා කණ්ඩායම තීන්දුව ගන්නේ බහුතරයේ මතය අනුව. මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම කටපාඩම්වේ කොළඹ විජේරා මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැත්ුණා. රාම තියෙන සාකච්ඡා ආණ්ඩුව පෙරළන සාකච්ඡා. මේ 16 දෙනා තෙන්න නියමිතයි. 16 දෙනා නියමිත නැහැ. 16 හරි 14 හරි 15 හරි සාමාන්‍යයෙන් අපේ මේ රැස්වීම හැමදාම අඟහරුවාද අපි පවත්වනවා. ඒ හින්දා ඒකට සහභාගී වෙන්න ඒගොල්ලන්ට පුළුවන්. මෙම රැස්වීමේදී නව යෝජනාවක් ඉදිරිපත් කරන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානක්කාර මහතා අස්දාහන් කළා. අපේ ඒකාබද්ධ විපක්ෂය හැටියට ක්‍රියාත්මක වෙච්ච අපේ කණ්ඩායම පසුගිය මැතිවරණය වෙනකොට පොදු ජන පෙරමුණ නැස්ස සංවිධානගත වෙලා ඒකාබද්ධ පොදු ජන පෙරමුණ නමින් තමයි වෙන්නේ ඉති. පොදු ජන පෙරමුණ කියන කෙටි නමයි අපේ හොට්ටුවයි තමයි අපේ ලාංඡනය වුණේ. දැන් මේක සංවිධානගත තැනකට ගන්න ඕමනයි කියන තීරුමෙන් ඒකාබද්ධ පොදු ජන පෙරමුණ නමින් සංධානයක් ගොඩනැගීමත් ඒ සංධානයේ ධූරාවලිය පත්කර ගැනීමත් පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමට අද තිබෙන නායක සාකච්ඡාවේදී අපි බලාපොරොත්තු වෙනවා. පොට්ටුව කියන ලාංඡනය පිළිබඳ ගැටලුවක් නැහැ.
දැන් ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනා සහභාගී වීමට නියමිතයි නායක මට්ටමේ. අද 16 දෙනාගේ නායකත්වයේ මට්ටමේ අය සහභාගී වෙයි කියලා මම හිතනවා. කෙසේ වෙතත් එම සාකච්ඡාවට ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමේ කිසිදු නියෝජිතයෙකු සහභාගී වී නැහැ. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු අපරාධවල සංඛ්‍යාත්මක අඩුවීමක් දක්නට ලැබෙන බව නීති හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුපණ්ඩාර මහතා පවසනවා. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය අජිත් පීපේරා මහතා ප්‍රකාශ කළේ මේ වන විට බරපතල අපරාධවල වැඩිවීමක් දක්නට ලැබෙන බවයි. මේ රජය බාරගත් වෙලාවේ ඉඳලාද මේ රටේ අපරාධ අනුපාතය අඩු වෙලා තියෙනවා. මේ රටේ මංකොල්ල අඩු වෙලා තියෙනවා. මේ රටේ ස්ත්‍රී දූෂණ අඩු වෙලා තියෙනවා. මේ ආකාරයට අපි හොඳ පොලිස් සේවයක් ලැබලා දෙන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. මේ රටේ බරපතල අපරාධ වල වැඩිවීමක් තිබෙනවා. ලේසියට කියත හැකි නඩු භාණ්ඩ සොයා ගන්න කියන්නේ එහෙම කියලා කියන්න පුළුවන්. ඒක නීතියද? මොකද ඊට පස්සේ අහිංසකයන්වත් නඩු භාණ්ඩ හොයා ගන්න එක්ක යනවා. ඒ නිසා නීතිය පිළිබඳ වග කියන ඇමතිවරු පොලිස්පති ඒ සියලු දෙනාම රටේ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව මීට වඩා තදින් ඉන්න ඕනේ. මේ අතර රට තුළ සිදුවන අපරාධ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිදු කළ ප්‍රකාශ දේශපාලනඥයන්ගේ හා නීතිඥයන්ගේ විවේචනයට ලක් වුණා. තමන්ගේ දුවව දූෂණය කරන්න හදනකොට බේරගත්තු තාත්තව මරනකොට මැරිච්ච මිනිස්සයාගේ ඉතිහාසයේ හොයලා මැරිච්ච මිනිස්සර මඩ ගහන එක කරන්නේ. ඉතින් එහෙම බැලුවොත් පොලිස්පතිවරයාගේ FCID කියන ලොක්කඩම් මිලියන 75ක පගාවක් ගත්තා කියලා නඩුවක් තියෙනවා. පොලිස්පතිවරයා පරීක්ෂණ පවත්වන්නේ. පොලිසිය මාධ්‍ය ප්‍රකාශනයක් අලුතර උසාවියේ නඩු තියෙනවා. පානදුර උසාවියේ. මම අහලා තියෙන විදියට. නිවැරදි කිරීම යටත්ව. ඉතින් එහෙනම් ඒ දෙන්නගේ ප්‍රතික්‍රියාවක් කියන්න බෑ. ඒ දෙන්නා මොකක්ද කියන සදාචාරයි තිය වාඩි වෙලා අනිත්‍යයට ඇඟිලි දික් කරන්නේ. අනුරාධපුරයේ සිදුවීමේදී අපි දැක්කේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු රකින් බොහොම උනන්දුවෙන් ක්‍රියා කරනවා වගේ. පහුගිය කාලයේ සිදුවෙච්ච සිදුවීම් වලදී පොලිසිය මාධ්‍ය ප්‍රකාශකරයා ප්‍රකාශ දෙන අවස්ථාවලදී අපි දැක්කොත් එහෙම පැහැදිලිව ඔහු විඳිත ආරක්ෂා කිරීම වෙනුවට ඒ අපරාධකරුවා ආරක්ෂා කිරීමේ ක්‍රියාදාමයකට උන් වෙලා තිනවා කියලා තමයි අපිට පේන්න තියෙන්නේ. මොහු කරන්න උත්සාහ කරන්නේ කුමක්ද කියන කාරණාව පිළිබඳ අපිට මහ සැකයක් තියෙනවා. ප්‍රාථමික අවධියේ තිබෙන නඩුකරයකදී මියගිය පුද්ගලයාට නැවත වරක් පැමිණ ඒකට උත්තර දීමට නොහැකි තත්ත්වයක් තිබියදී ඔහුගේ චරිතයට හානි වන විදිහේ ප්‍රකාශ නිකුත් කිරීම මා හිතන්නේ පොලිසිය විසින් කිරීමෙන් වැළකී සිටීම ඉතාමත්ම වුමනා කරන දෙයක්. මොකද මෙහිදී මරණය සිදු කිරීම සාධාරණ කරන දෙයක්ද කියන එක ගැන ගැටලුවක් මතුවෙනවා. ඒ වගේම කමන් සතුව තියෙන වීඩියෝ එකක් මාත් උදාහරණව කියලා බන්ධනාගාරගතව සිටින සිදු කරන අපරාධ මෙහෙවීම් වැළැක්වීමට ඉදිරියේදී නව නීති ගෙනෙන බව නීති හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. අද පැවති එක්සත් ජාතික පක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මෙබව සඳහන් කළා. ගෝඨාභය රාජපක්ෂ මෙතුමා රට තුල නීති ආධිපත්‍ය බිඳවැටලා කියලා ප්‍රකාශයක් කළා තිබුණා. එතුමාට අමතක වුණාට අපිට අමතක වෙලා නැහැ. එතුමාගේ අවදී මාධ්‍යවේදීන් ගණනාවක් ඝාතනය වුණා. සුදුවෑන් සංස්කෘතියක් ඇති කරලා භීතිය ඇති වෙන යුගයක් තිබුණා. අද එතුමාට උපදෙස් දීලා දෙනවා එතුමාගේ ආයතන වලින් එතුමාගේ උපදේශකයෝ එතුමාට hina වෙලා ඉන්න කියලා. අද hina වෙන හිට්ලර් කෙනෙක් පෙන්වන්න හදනවා. වෙල්ගම මහත්තයා කියන්නේ එතුමාම කියනවා ගෝඨාභ රාජපක්ෂ මහත්තයාව නාමල්ට ඉතුරු වෙන්නේ රගර් බෝලේ විතරයි කියලා. කොහේ හරි කියලා දිනවද බල හොයලා බලන්න නාමල් රාජපක්ෂ මහත්මයා ගෝඨාභ රාජපක්ෂ මහත්මයා ගැන යම් මතයක්. මොකද එතුමාලා විරුද්ධයි මේකට. වාසුදේව මහත්තයා, දිනේෂ් මහත්තයා ගෝඨාභ රාජපක්ෂ මහත්තයාව ප්‍රතික්ෂේප කරනවා. hina වෙන හිට්ලර් කෙනෙක් නැවත බලයට ගේන්න මේ රටේ බුද්ධිමත් ජනතාව කටයුතු කරන්නේ නැහැ. සංවිධානාත්මක අපරාධ ගත්තොත් දැන් ඔබතුමාලා සමහරට hina වෙයි මේ කතන්දරේ කිව්වම වාර්ෂිකව ගත්තොත් අඩුවලා තියෙනවා. ඒ පෙරදා ගත්තාම එකපාර වැඩිවීමක් තියෙනවා. විශේෂයෙන් පාතාලය ශක්තිමත් වෙලා තියෙන්නේ බන්ධනාගාරය තුල සිට. ඒ නිසා අපි ඉදිරියේදී අලුත් නීති ගෙනල්ලා හරි මේ බන්ධනාගාරය තුල සිදුවන මෙහෙයුම් නතර කරන්න අවශ්‍ය කටයුතු කරනවා. ඒ වගේම මේ මුදල් ගනුදෙනු සිදුවෙන්නේ ඊසි කෑෂ් කියන ක්‍රමය හරහා. සමහරවිට අපිට ඊසි කෑෂ් කියන ක්‍රමයම නතර කරන්න සිද්ධ වෙයි. දවසින් දවස සිද්ධ වෙනවා. මේ සේරම විපක්ෂයට සටන් පාඩ සපයනවනේ. ඒ කියන්නේ ආණ්ඩුවේ ග්‍රහචාරයේ නරක පාලනයක් දැවිලා තියෙනවා. මේ වැඩිවීම සමහරවිට මේ ක්‍රියාදාමයේ අවසානයේ සලකුණක් වෙන්න පුළුවන්. උත්තර ගන්න
ඉතාම කෙටි කාලයකින් ඔබතුමාලට ගොඩක් කරුණු කාරණා අනාවරණය කරගන්න පුළුවන්. අර පරණ හිට්ලර් මතක් වෙලා දන්නේ නැහැ ඉතින්. ජනතාව තීන්දුව කරන්න ඕන. රට තුළ පාතාල ක්‍රියාකාරකම් වැඩිවීමෙන් පෙනී යන්නේ රජයේ නොහැකියාව බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ බිබිල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. බිබිල පොතුබන්ධන රජමහා විහාරයේ නාපේ ශ්‍රී රේවත ගුණානුස්මරණ සංඝාවාස ගොඩනැගිල්ල සංඝසතු කොට පූජා කිරීම සහ 500 නමක් විජයෙහි දානමය පින්කමක් අද පැවැත්වුණේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්. අනතුරුව රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කළා. රාජපක්ෂගේ අධිපතිතුමාගේ කාලේ ත්‍රස්තවාදයක් තිබිලා ඒවත් අවසන් කළා. මේ පාතාලය කුඩු මේවා අවසන් කළා. ඒවා නැවත ඇතිවෙගෙන එන බවයි පේන්නේ. මේක අනිත් රජයේ අනිත් ඒවා වගේම රජයේ නොහැකියාව තමයි පෙන්වන්න කරන්නේ. මහින්ද ජනාධිපතිතුමා තමයි ඒක තීරණය කරන්නේ. මම නෙවෙයි කියන්න ඕන ජනාධිපතිතුමා. ඒ කාලේ අපි ඒවා මැද පැවැත්තුවා. නමුත් දැන් ඒක කරගන්නට පුළුවන් කමක් නැති වෙලා තියෙනවා. දැන් ඉතින් බැලුවොත් හිරගෙවල් වල ඔක්කොම ඉන්නේ මේවා නැති කරන්නට ඉදිරිපත් වුණු බුද්ධි නිලධාරීන්, හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන්, ඒ වගේම බන්ධනාගාර නිලධාරීන් මේ අය තමයි හිර කළ තියෙන්නේ. දැන් අර බන්ධනාගාරේ කැරල්ලක් වෙලා එතන හිටපු පාතාලේ කුඩු අය ඝාතනය වුණයි කියලා හමුදාව ප්‍රශ්න කරනවා, බුද්ධිහංස ප්‍රශ්න කරනවා. බන්ධනාගාරේ නිලධාරීන් දෙදෙනෙකුත් පොලිස් නිලධාරියෙකුත් දැනටමත් කිසිම හේතුවක් නැතුව අත්අඩංගුවට අරගෙන තියෙනවා. බොහොම සන්තෝෂයි. මම ඉල්ලා හිටිනවා මට තියෙන විරුද්ධ නඩු මුලින්ම ගන්න කියලා. කවුරු හෝ මං හිතන්නේ සිංහල, දමිල, මුස්ලිම් කියන මේ කවුරුවත් නැවතත් මේ රටේ ත්‍රස්තවාදය ඇති වෙනවට කැමතියි කියලා. රජය සංවිධානාත්මකව FCID ආයතනය හරහා රාජ්‍ය නිලධාරීන්ගෙන් පළකිනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවල් කබ්‍රල් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. අසාධාරණයට ලක්වන රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් පිහිටුවාගත් යුක්තියට හඬක් නම් සංවිධානයේ ප්‍රථම ප්‍රවෘත්ති සාකච්ඡාව අද කොළඹදී පැවැත්වුණා. රජය සංවිධානාත්මකව පලි ගැනීමක යෙදී සිටිනවා. ව්‍යාජ පැමිණිලි දානවා, මීඩියා හයිප් එකක් ඇති කරනවා, චරිත ඝාතනයක් කිරීමට බොහොම සංවිධානාත්මක. මේකේ මූලික සාධකයක් වෙලා තියෙන්නේ මේ FCID කියන ආයතනය. ඒ හරහා අපරාධ ගැන හොයන එක අපි විරුද්ධ නැහැ. ඒ කියනකොට පොලිසියෙන් කරන්න ඕනේ දේ. පොලිසියෙන් කරන්න ඕනේ දේ දේශපාලඥයෙක් කරන්න පටන් ගත්තම ඒක වැරදි. විශේෂයෙන්ම FCID දේශපාලනීකරණය වෙලයි කියලා කියන්නේ අපි මේ කීප දෙනා පමණක් නෙමෙයි. මේ රටේ ජනාධිපතිතුමාත් ඒක කියලා තියෙනවා. රාජිත් සේනරත්න ඇමතිවරයා කිව්වා එයා ඇස් දෙකින් දැක්කයි කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමාට බිලියන 18ක account එකක් තිබෙනවායි කියලා. දැන් එහෙම කියනවා. ඊට පස්සේ ඒක ගැන හොයනවා. ජෝන් කෙරි මහත්මයා ඇමරිකාවේ ඉඳලා හොයනවා. අවුරුදු 3 තිස්සේ හොයනවා. FCID ත් හොයනවා. තවත් අය හොයනවා. හොයලා හම්බ වෙන්නේ නැතිකොට මොකද්ද කියන කතාව? නෑ හෙව්වා මදී කියන. තාම හොයාගන්න බැරි වුණයි කියන. යම් කිසි දෙයක් නැත්තම් හොයාගන්න බෑ. දැන් මම කිව්වොත් මේ කාමරය ඇතුලේ අලියෙක් ඉන්නවා කියලා. ඒක හොයාගන්න පුළුවන්. මම කියනවා මෙතන අලියෙක් ඉන්නවායි කියලා. ඊට පස්සේ හැමෝම එනවා හොයන්න. මේ ලාච්චු තරලා බලනවා. අලියා ඉන්නවද කියලා. ඒත් නැහැ. ඊට පස්සේ එක එකගේ සාක්කු ඇස්සත් බලනවා. අලියා ඉන්නවද කියලා. ඒත් නැහැ. ඊට පස්සේ කියනවා නෑ නෑ අලියා ඉන්නවා අපිට තාම හොයාගන්න බැරි නේ කියලා. එහෙමනම් ඇත්ත කතාව මොකද්ද? අලියා නැහැ. ඒ කියන්නේ අර කියපු කතාව බොරු. උදේ පත්‍ර අරගෙන බලනකොට මුල පිටුවේ තියෙන හැම දෙයක්ම තියෙන අපරාධයක්. මේක තමයි අද ලංකාවේ තියෙන යථාර්ථය. එතකොට අපිට ප්‍රශ්නයක් එනවා පොලිසිය කෝ කියන ප්‍රශ්න. මම හිතන්නේ වෙලා තියෙන්නේ ලංකාවේ පොලිසිය ඉන්නවා. හැබැයි පොලිසිය වෙන වැඩ. දේශපාලනඥයන්ගේ දේශපාලන අවශ්‍යතාවන් ඉටු කිරීම. ජනාධිපති කොමිසමේ හැර අනිත් ඔක්කොගේම චෝදනා තියෙනවා. මම ප්‍රශ්න කරලා තියෙනවා මට චෝදනා නැහැ. මට මම කියලා තියෙනවා 10 FCID ඔන් විවිධ ආයතන වලින් එක චෝදනාවක් දැන්නලු. අපිට හොරකම් කරුවා කියලා චෝදනා නැහැ. අද අපි මේ මාධ්‍යයට කතා කරන්නේ ඒකයි. බය නැතුව. මට පස්සේ ආපු එකලා ඉන්නවද මේ මාධ්‍ය සාකච්ඡා කරන්නේ? කොහෙද ඉන්නේ කියලාවත් දන්නවද ඔයගොල්ලෝ? නැහැනේ.
ETI ආයතනයේ තැන්පත් කළ මුදල් වලින් චිත්‍රපට නිෂ්පාදනය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා චෝදනා කරනවා. අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ එම චිත්‍රපට බහුතරයක රංගනින් දායක වී ඇති නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා බවයි. ETI ආයතනේ ආවල් 10%ක් දෙනවා කියලා කිව්වා. දැන් මිනිස්සු එකතු වෙලා ගිනි තියා ගන්න හදන. මැරෙන්න වෙන්නේ වෙන මොනවා කරන්න? තමන්ගේ තිබුණු ඒ විකුණලා හරි දෙයනේ කොහේ හරි තැනක ගිහලා තැම්පත් කරා. මේ තැම්පතු මුදල නැත්තම් දැන් අපිට ආරංචි වෙනවා ඒකෙන් චිත්‍රපටි ගහලලු. ඒ චිත්‍රපට වැඩිපුර ඉන්නේ අර පාර්ලිමේන්තුවේ ඉන්න විකට නළුවලු. පාර්ලිමේන්තුවේ විකට නළුවා කවුද කියලා ඇහුවොත් රාමනායක මහත්තයා තමයි. මිනිහා මේ රටේ කොහේ හරි හොරකමක් සිද්ධ වුණාම ඒක තෝරලා තමයි ගන්නෙ. විජේකලා ඒක ගත්තා. බඳුන් කරේ ගත්තේ නෑ. ඒක ගන්න බෑ. ගත්තොත් එහෙම තීනෝ නියෝජ්‍ය අධිකවන් නැති වෙනවා. ETI එකේ අයටත් ටෙලිෆෝන් කරන්න පුළුවන්, බොඩිය පුම්බ ගන්න පුළුවන්, පොඩි රංගපෑමක් දාන්න පුළුවන්. ඒකට හිලයි. හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් දිනපතා එක් මෝටර රථයේ බැකින් සුඛභෝගී මෝටර රථ 20ක් හිරු TV ප්‍රේක්ෂකයන්ට පිරිනැමීම අද සිට ආරම්භ වනවා. මේ අතර හිරු 20 වන සංවත්සරය වෙනුවෙන් හිරු FM ශ්‍රාවකයන්ට සතිපතා පිරිනැමෙන ට්‍රක් රථ අතරින් ප්‍රථම ට්‍රක් රථය හිමි කරගත් වාසනාවන්තයාට එය පිරිනැමීම ඊයේ සිදු කෙරුණා. හිරු FM ශ්‍රාවකයන්ට පිරිනැමෙන රුපියල් 1,350කට අධික වටිනාකමින් යුක්ත මහේන්ද්‍රා සුප්‍රෝ ට්‍රක් රථ අතුරින් පළමුවෙන්ම දිනාගත් වාසනාවන්තයා බිහි වූයේ ඇඹිලිපිටිය ගොඩකවිල ප්‍රදේශයෙන්. ඊයේ පසුරුවේ රුපියල් 1,017 හමාරකට අධික වටිනාකමකින් සමන්විත ට්‍රක් රථය ගොඩකවිල ප්‍රදේශයට රැගෙන ගියේ ගම්වාසීන් සංවිධාන කර තිබූ රිය පෙරහැරකින්. එම අවස්ථාවට ගම්වාසීන් සියලු දෙනාම එක්ව සිටි අතර එහිදී ට්‍රක් රථය හිමි කරගත් පළමු වාසනාවන්තයා වූ උපතිස්ස විතාරණ මහතා හට එහි යතුර පිරිනැමුණා. හිතාගන්න බැරි හතරක් ඉන්නවා. මේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා මේ ට්‍රක් රථයක් ගන්න. ඒ සිහිනේ සැබෑ වුණා කියලා කියන්න පුළුවන් අද. ඒකට ගොඩාක් ස්තුතියි කියන්න වෙනවා. උපතිස්ස මහතා ට්‍රක් රථය සිය නිවස වෙත රැගෙන ගියේද ගම්වාසීන්ගේ උණුසුම් ප්‍රතිචාර මැදදී. හිරුට 20යි තෑගි 20යි වැඩසටහන යටතේ ඔබටත් ට්‍රක් රථ දිනා ගැනීමේ අවස්ථාව හිමිවනවා. මේ අතර හිරුගේ 20 වෙනි සංවත්සරයේ වෙනුවෙන් පිරිනැමෙන රුපියල් 1,500කට අධික වටිනාකමකින් යුක්ත සුඛෝපභෝගී මෝටර රථ 20 දිනා ගැනීමට හිරු TV ප්‍රේක්ෂකයන්ට අද සිට අවස්ථාව උදාවනවා. ඒ හිරුට 20යි දවස් 20න් කාර් 20යි වැඩසටහනේ. ඒ සඳහා ඔබ කළ යුත්තේ රාත්‍රී 7:30 සිට රාත්‍රී 9:55 දක්වා හිරු TV ටෙලි පෙරහැර නැරඹීමයි. ජාතික රුධිර මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ඉවත් කරන ලෙස රජයට පළ කරමින් නරහම්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේ සේවය කරන වෛද්‍යවරුන් ඊයේ ආරම්භ කළ වෛද්‍ය වර්ජනය අද දිනේත් ක්‍රියාත්මක වුණා. ජාතික රුධිර මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් පවසන්නේ මෙම වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වූහොත් සති අන්තය වන විට රටපුරා රෝහල්වල ලේහිගයක් ඇතිවිය හැකි බවයි. ජාතික රුධිර පාරවිලයන සේවයේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එල්ලවන දූෂණ අක්‍රමිකතා චෝදනා කිහිපයක් පිළිබඳව අප පසුගිය දින කිහිපයේම තොරතුරු අනාවරණ කළා. එම චෝදනා වැඩබලන අධ්‍යක්ෂවරයා ප්‍රතික්ෂේප කළද ඔහුව අදාළ තනතුරින් ඉවත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට බල කරමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාතික රුධිර මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් ඊයේ වැඩ වර්ජනයක් ආරම්භ කළා. වැඩබලන අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් අද දෙවන දිනටත් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වුණා. ජාතික රුධිර මධ්‍යස්ථානයේ සේවය කරන වෛද්‍යවරුන් සඳහන් කරන්නේ හෙට දිනේ වන විට අදාළ ගැටලුවට විසඳුමක් ඉදිරිපත් කිරීමට බලධාරීන් අපොහොසත් වූහොත් රටපුරා පැවැත්වෙන ලේදන් දීමේ කඳවුරුවල රාජකාරී කටයුතු වලින්ද තමන් ඉවත් වන බවයි. ඒ අනුව එළඹෙන සති අන්තයේ වන විට රටපුරා රෝහල්වල සැත්කම් සඳහා අවශ්‍ය ලේහිඟයක් ඇතිවීමේ අවධානමක් පවතින බව ඔවුන් සඳහන් කරනවා. යම් යම් නිශ්චිත සමාගම් වලට විශේෂඥ කමිටු වාර්තා අභිවායමින් කටයුතු කරන්න නියෝජ්‍ය අධ්‍යක්ෂකරයා කටයුතු කිරීමත් ව්‍යාජ ලිපි ලේඛන සකස් කරන්න වෛද්‍යවරුන්ට බලපෑම් කිරීමත් හරහා තමයි මේ ගැටලුව මේ ආකාරයට නැගිලා තියෙන්නේ. මොකද මෝ ඉතා පැහැදිලිව ප්‍රකාශ කරමින් ඉන්නවා සෞඛ්‍ය ඇමතිවරයා සහ තවත් කීප දෙනෙක් අධ්‍යක්ෂවරයාගෙන යන වංචනික වැඩපිළිවෙලට උදව් කරමින් ඉන්න බව. ලබන සතිය දිහා වෙනකොට ජාතික රුධිර පාලන මධ්‍යස්ථානයේ කටයුතු සම්පූර්ණයෙන්ම එන හිටීමේ අවධානමක් අපිට පේන්න තියෙනවා. මේ අතර අද නාරහන්පිට අභයාරාම විහාරස්ථානයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ විද්වත් පර්ෂදයේ පැවසුවේ ජාතික රුධිර පාරවිලයන සේවයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ඉවත් කිරීමට කටයුතු කළහොත් තම සංගමේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බවයි. ලේ බැංකුවේ
ප්‍රේක්ෂකවරයාට ඉස්සෙල්ල මාරු කරන්න ඕන පුද්ගලයෙක් මෙතන ඉන්නවා. ඒ පුද්ගලයා තමයි සනල් රූපසිංහ වෛද්‍යවරයා. මේ වෛද්‍යවරයා පිළිබඳව අපට ගොඩාක් පැමිණිලා තිබෙනවා. යම් බම්බනාගේ බලපෑම මත බෙල්ලන මහත්මයා යවනවා නම් ඊට ඉස්සෙල්ලා සනල් රූපසිංහ වෛද්‍යවරයාත් යවන්නට ඕනේ. මෙතනින් එහාට අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුතුරු අඟවනවා එක සංගමයක තීරණයේ මත අධ්‍යක්ෂකවරයෙක් ඉවත් කිරීමේ ප්‍රතිපත්තිය සෞඛ්‍ය අමාත්‍යාංශය ගන්නවා නම් මේ වෛද්‍යවරු විරුද්ධව අපි ඉස්සරහට වැඩ වර්ධන කරනවා. එතුමා දැනුවත් ඔබතුමාලා එතුමා වෙනුවෙන් මාධ්‍යම පවත්වනවා. එතුමා දැනුවත් වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එතුමා දන්නව නේද මාධ්‍යම කොහොමද තියෙනවා කියලා? දන්නෝ. දැන් ඔබතුමා කෝ සමහර විට දන්නේ නැහැ සමහර විට දන්නවා ඇති කියලා. ඔව්. ඇයි ඔබතුමාලා එතුමා වෙනුවෙන් කඩයන්? මේ මොහොතේ රුක්ෂාන් බෙල්ලනට තමයි වොයිස් එකක් නැත්තේ. මේ කාරණාව අධ්‍යයනය කරනකොට අපි දන්නවා මේකේ මාධ්‍ය යන දේවල් සහ මේ බලවේග කළමනාකරණයේ ක්‍රම අනුව රුක්ෂාන් බෙල්ලනට අසාධාරණයක් වෙලා තියෙනවා. කෙසේ වෙතත් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ වීමට පෙර සිටද අභයාරාම විහාර පරිශ්‍රයේ ජාතික රුධිර පාරවෙලෙන සේවයේ වැඩ බලන අධ්‍යක්ෂවරයා රැඳී සිටින ආකාරය අපට දක්නට ලැබුණා. බොරු කතාවලින් ඔයගොල්ලෝ මේ මාධ්‍ය කරන්නේ මේ 23 වසරක ඉතිහාසයේ මට එකදු දූෂිත වචන චෝදනාවක් ඇවිල්ලා නැහැ. ජාතික රුධිර පාරවෙලින සේවයේ වැඩ බලන අධ්‍යක්ෂවරයා එසේ පැවසුවද ඔහුට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගින් අවස්ථා කිහිපයකදී පැවති විමර්ශන ගණනාවක් පිළිබඳ තොරතුරු අප සතුව පවතිනවා. එම තොරතුරු එකින් එක ඉදිරියේදී වාර්තා කිරීමට අප සූදානම්. කරල සේවා යන නාමපුවරට මුවාවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ නීති විරෝධී මගී ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක වන බව බස්නාහිර පළාත් මාර්ගස්ස මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා. එම අධිකාරිය නිදහරින් පෙන්වා දෙන්නේ වලංගු ප්‍රවේශ පත්‍ර පවා නිකුත් නොකර මෙලෙස මගී ප්‍රවාහන සිදු කිරීම හරහා අධිවේගී මාර්ගයේ අදාළ බස් රථ අනතුරට ලක්වද එහි මගින්ට වගකීමට කිසිවෙකුත් නොමැති බවයි. අද හිරු සියයේ අනාවරණය ඒ පිළිබඳවයි. කාර්යාලය ප්‍රවාහන සේවා යන නාම පූර්ව ප්‍රදර්ශනය කර ඇති WPNG 2882 යන අංකය දරන මෙම බස් රථය දිනපතා උදෑසන 6:45ට පානදුරින් ගමන් අරඹන්නේ ප්‍රධාන බස් රථ නැවතුම ආසන්නයේ සිටයි. දැන්වීමේ මෙලෙස දක්වා තිබුණද අදාළ බස් රථයට සාමාන්‍ය මගින් නංවා ගන්නේ මෙලෙසින්. පානදුර නගරෙන් මෙලෙස ගමන් අරඹන බස් රථය අධිවේගී මාර්ගයේ ගැලණිගම හුමාරු දක්වා ඇති බස් නැවතුම්පළ සිටිනා මගින් නංවා ගන්නේ මෙලෙසයි. මෙලෙස නීති විරෝධීව මගින් නංවා ගනිමින් ප්‍රවේශ පත්‍ර පවා ලබා නොදී අධිවේගී මාර්ගයට ප්‍රවේශ කිරීමේදී බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ මාර්ග පරීක්ෂකවරුන් අදාළ බස් රථය පොලිසියද සහයෝගය මත ගැලණිගම හුමාරුවේදී නැවැත්වීමට ක්‍රියා කළා. මගී ප්‍රවාහන අධිකාරියේ කළුතර ප්‍රාදේශීය කාර්යාලයේ දහවන කළමනාකරු මෙම නීති විරෝධී මගී ප්‍රවාහනය පිළිබඳව මෙලෙසේ ජනතාව දැනුවත් කළා. පොලිසිය අදාළ වරද සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී බස් රථයේ රියදුරු අධිකාරියේ නිලධාරීන්ගෙන් අදාළ වරද සම්බන්ධයෙන් ප්‍රශ්න කළේ මෙලෙසින්. කාර්යාල සේවා බව පවසමින් සාමාන්‍ය මගින් මෙලෙස ප්‍රවේශ පත්‍ර ලබා නොදී අධිවේගී මාර්ගයේ රැගෙන යාම මේ වන විට බරපතල ගැටලුවක් බවට පත්වෙතැයි අප කළ විමසීමකදී මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතා ප්‍රකාශ කළා. ඔහු හිරු CIA වෙත සඳහන් කළේ ප්‍රවාහන බලධාරීන් දැනුවත් කර මේ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බවයි. තවත් දේශ ප්‍රවෘත්ති කිහිපයක් සමගින් දැන් රටවටා හිරු. හිටපු රාජ්‍ය අමතිනි විජය කලා මහේශ්වරන් මහත්මිය LTTE සංවිධානයේ පිළිබඳව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හැකි ඉක්මනින් විමර්ශනයක් පවත්වන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. කිරිබත්ගුරු නාහේන ප්‍රදේශයේ පසුගිය දාත්‍රි රෝදරතර රේදුරකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ඔහුගේ බිරිඳ සහ ඇගේ අනියම් සැමියා කිරිබත්ගුරු පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. කතරගම ශශේන්ද්‍ර රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගී වූ රූපලත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඊට සිසුන්ගේ දෙමව්පියන් සහභාගී නොවීම ගැන මෙලෙස අදහස් පළ කළා.
මගේ කතාව ඇහුවේ නැතුව කමන්නේ නැහැ. මම කතරගමින් ඡන්දේ ඉල්ලන්නේ නැහැ. ඒ නිසා තවත් ගොඩනැගිලි ගන්න ඕන නම් ඉස්කෝලේ දිනු කරන්න ඕන නම් දෙමාපියෝ දැනගන්න ඕන ටිකක් අනේ කවුරු හරි මහා ඇමති කෙනෙක් ඇවිල්ලා ඉන්නවනේ මිනිහාගේ මූණ හරි බලාගන්න ඉන්න ඕන කියලා. බලංගොර ඩිපෝවට අයත් රියදුරු පුහුණු පාසලේ වෑන් රථයක් ඉදිරියෙන් පැමිණෙන යතුරුපැදියක ගෙටන ආකාරය ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. දමුළු නගරයේ පරිභෝජනයට නුසුදුසු කරවල අලෙවිකල වෙළඳසැල් වැටළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක් වෙළඳසැලක් මුද්‍රා තැබීමටත් තවත් වෙළඳසැල් දෙකකට එරෙහිව නීතිමය පියවර ගැනීමටත් කටයුතු කළා.